හරි අමාරුවේ මම මෙතන නවත්ත ගත්තේ. හරි අමාරුවේ නවත්ත ගත්තේ. ඇයි ඇයි එහෙම කලබල වෙලා නැගිටලා යන්න හදන්නේ ආගාවට? ආ? එච්චරම ආදරය කරන කටහඬක් තියෙන කෙනෙක් එක්ක අද දවසේදී මේ විදිහට කතා කරන්න ලැබීම ඇත්තටම අසංග ලොකු වාසනාවක් අපිට. මේ සජීවීව ගීත ගායනා කරනවා කියලා කියන කාර්යය ඉතාමත් අපහසු කාර්යයක්. වෙනම එකක් නේ. වෙනම එකක්. මෙතන ඉඳන් රස විඳින අපිටත් වෙනම දෙයක් දෙන්න ඕනේ අසංග. ඒ කියන්නේ හිතන් කියන එකම ඉඳන් කියනවා නේද? අනිවාර්යයෙන්. ඉතින් ඒ වගේ හරි අපූර්ව විදිහේ කලාකරුවන් දෙදෙනෙක් එක්ක අද දවසේදී අපි සූදානම්. අපි පටන් ගන්න. අපිත් එක්ක ඉන්නවා ගායන ශිල්පී ඔබ හොඳින් හඳුනගත්ත යන්න යනවද කියනකොට යන්න එපා කියලා අපුටි ගහලා ආයෙ වේදිකාවට ගෙන්න ගන්න. අපි සනිදප සංගීත කණ්ඩායමේ නිලාන් හෙට්ටිආරච්චි ආයුෂ් බොහෝ වේවා කියලා. ආයුබෝවන් ආයුබෝවන්. ලංකාවි संगीत खंडायम गणनावक पसुकर मिनुवांगुडी पटंगार पोलगहवेल पैतर गील इट पास होम 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 महाभव पैतर गील इन अपे लंका कीबोर्ड वादके वातर ओगन वादके वातर मेनस्वी टैंगली हसुरोन पियानो एक कीबोर्ड तुलीन मतुकरान पुलवान भूम सुविशेष सम्माननीय वादन शिल्पया दिनेश दिशा नायक आयुष बहुमेवा दिनेश बहुम खाली हम महारगट मंगिताने प्रश्न तीन गोड प्रश्न तीन गोड प्रश्न मंगे गुड गीत प्रसम तीन मुखदेन दिदे नाम खरट कर गीत गायन किए कौशल्य බොහෝ සෙයින් තියෙන දෙදෙනෙක් ඒ නිසාවෙන් මේ දෙදෙනාත් එක්ක වැඩ කටයුතු පටන් ගමු මුලින්ම මම හිතනවා නිලාන්ගෙන් වැඩේ පටන් ගත්තොත් හොඳයි කියලා මේ ගීත අහන්න දෙමි ඉස්සරෝම යන්නේ ප්‍රශ්න ටිකක් අහලා අපි යමු මේ නිලාන් ඉන්නේ වත්තලනේ දන්නද සංගේ ඔබ අනිවාර්යෙන් ඔව් මේ වත්තල ඉන්නේ වත්තල හැඳලා ඉතින් ඒ පැත්තෙම තමයි උපන් ගම් බවට පත් වෙලා ඉන්නේ හැබැයි දැන් මේ වෙනකොට පීක් බවට පත් වෙලා නේද මේ සියලු කරුණු කාරණාවන් හැම දෙයක්ම කරන්නේ වත්තල තමන්ගේ උපන් දිමේම ඉඳලා තමයි ඒ විශේෂත්වයක් එක කියන්නක බලන්න එහේ පාසල් කටයුතු සහ පාසල් ගියේ කොහොමද කොහෙද ගියේ පාසල් ගියේ නායකන්ද පිරිමි මහාවිද්‍යාලය සාමාන්‍ය පෙළ දක්වා මේ වෙනකොට අගනඩුගුඩු පාසල කියලා හඳුන්වන්නේ उसस्पेलट की कंदाण शांति सिपस्त विद्यालय की आप पास ओले ओल इतरा दिबे ओलेतराई दिन तीन दिन हेमतम पास कटिवत इपदे दवास दिन ताम इन दिन वत्तल गमे तम इन लोके सुंदर गम मटन वत्तल मम्मे मे संगीत ममतमे साहित्य समिति गीत गाना मम यालू मैं डेस्क नमूत मम विषय कुदीर तोड़कते चित्र एक हेतु अत्र मगे हमें आलूड मे चित्र वर्ड अमगील मत मत हाईवास बेदेनो चित्र संगीत देखे मम मे म्यूजि निमे कले चित्र कले संगीत आसकराट संगीते बेत्ंग पासलिंग हाट गिया විශයක් විදිහට චිත්‍ර දැන් දුකක් ඇති වෙනවද අනේ මට ඒ කාලේ සංගීත කරන්න තිබුණා නම් කියලා හිමි වෙනවද නෑ එහෙම කියන්නේ මේ
එහෙම ඇත්තම කිසිම දුකක් නැහැ මොකද පාසල් යන කාලේ ඉඳන්ම සංගීත කණ්ඩායම් නිර්මාණය කරගෙන අපේ ගෙදර ප්‍රැක්ටිස් කරගෙන ඉතින් ඒ කාලේ ඉඳන්ම යාට මං කිය විෂයක් විදිහට ඉගෙන ගත්තේ නැති එක විතරයි ඊට පස්සේ ඉගෙන ගත්ත විෂයක් විදිහට පාසලේ යන චිත්‍ර වලට යන්න උනා හොඳම යාළු සෙට් එක ඉදපු නිසා කොහොමද දැන් චිත්‍ර කරත් සංගීත ගුරුවරයෙක් ඇවිල්ලා බලනවා කවුද අප්පා මගේ සංගීත පන්තියවත් නැති මේ අපුරු කොළු ගැටයක් කියලා එහෙමනේ බලන්නේ නේ ඉතින් ඒ වගේ හරි ලස්සන අතීතයක් තියෙන කෙනෙක් ඉතින් හෙලා එක කතා කරනවා වගේ මම හිතනවා සංග ඔබටත් තියෙනවා ඔව් අපි මේ මේ ගීතයකට ගිහිල්ලා මන් දිනේෂ්කවට යන්න හා හරි ඕකන මගේ අලුත් song එක අලුත්ම song එක දිනේෂ්ගේ ශිෂ්‍යත්වයේ දක්වා මේ නිට්ටඹුව වේයන්ගොඩ ගමේ ඉපදිලා නිට්ටඹුව රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයෙන් ඉගෙනගෙන ඊට පස්සේ ගලහිටියාව සෙන්ට්‍රල් එකට එනවා වැඩිදුර අධ්‍යාපනයට ඒ ලෙවල් වලට කොමර්ස් කරනවා 11 වසරට ආවට පස්සේ තමයි මේ මියුසික් ලවර් කෙනෙක් වෙන්නේ එතකන් ක්‍රිකට් ගැහුවා මට තියෙන ප්‍රශ්නේ එක නෙමෙයි වයලින් ගහන්න ආපු අමිල කබ්‍රාල් අයියා කියනවා බෑන්ඩ් එකක් පටන් ගමු කියලා අයියලා හතර පහ දෙනෙක් එක්ක අවුරුදු දෙක තුනක් වැඩිමල් දිනේෂ් වැඩි පටන් ගන්න අපි කියන්නේ එතනින්ද කතාව ඔක්කොම දන්නවනේ ඇත්තටම මේ ස්කෝලේදී මේ මියුසික් කරනවා කියලා තිබුණ නැහැ ක්‍රිකට් තමයි ගැහුවේ ඊට පස්සේ මේ ඔය ලස්සන මූණ වෙන්න මයික් එක පොඩ්ඩ මේ පැත්තට කරු රයිට් පිටිපස්සෙන් හා රයිට් එතකොට මේ ඒ කාලේදී මේ ක්‍රිකට් අතාරින්න හේතුව මියුසික් වුණා සංගීත කාමරයේදී පොඩි තරඟයක් තිබුණා සමස්ත ලංකා ඒකෙන් ප්‍රථම ස්ථානයට එනවා මම මට සර්පිනා ගහන්න හම්බෙනවා ඔව් ඊට පස්සේ අමිලයා තමයි ඒකේ වයලින් ප්ලේ කරේ තරඟෙට ඊට පස්සේ එයා තමයි කිව්වේ මෙහෙම අපි බෑන්ඩ් එකක් මෙහෙම කරන් යන අදහසක් තියෙනවා මොකද කියන්නේ ප්ලේ කරමුද කියලා මගෙන් ඇහුවා ඊට පස්සේ ඉතින් ලොකු ආසාවක් තිබ්බා මුලින් ගෙදරටත් හොරෙන් තමයි වැඩේට අත කිව්වේ ඒ ලෙවල් කරන්නත් කලින් නිට්ටබෝ සැක්මනේ ඔව් අපි සිසිර තාපු ගල් ඔව් අපේ එකම වීදියේ ගීත ගායනා කරපු යාළුවගේ නම පොඩ්ඩක් මට මතක නැහැ ප්‍රියා සූර්යසේන මහත්මයාගේ තිරල් තෙන්නවා තිරා ඒ කාලේ ඉතින් ස්කෝලේ බෑන්ඩ් එකෙන් පස්සේ තමයි සැග්ම සංගීත කණ්ඩායමට යන්නේ එතකොට ඒ ලෙවල්ස් ඉවර වෙන්න කලින් ඒ කියන්නේ බිස්නස් ස්ටඩීස් ලියන්න දවස් 3කට කලින් තමයි හොරයිසන් සංගීත කණ්ඩායමත් එක්ක ඒක පොල්ගහවෙල හොරයිසන් ඔව් ඒකත් ගෙදරට හොරෙන් පාඩම් කරන්න යනවා කියලා රෝඩ් ෂෝ එකට ගිහින් ඒ කියන්නේ උසස් පෙළින් පස්සේ ආයි 6 වසරක් ඉන්නවා අනිවාර්ය හොරයිසන් සංගීත කණ්ඩායමේ ඊට පස්සේ ලයිව් හොරයිසන් එක්ක එකතු වෙනවා ලයිව් හොරයිසන් එක්ක එකතු වුණාට පස්සේ එක්තරා රාත්‍රියක අපි ප්‍රසංගයක් සජීවීව වාදනය කළා රෑ 12ට මේ ප්‍රසංගය ඉවරයි හැබැයි රෑ 1 වෙනකන් අනිත් කට්ටිය සේරම ගිහිල්ලා දිනේෂ් කීබෝඩ් ගහන දිනේෂ් මාව එතෙන්ට අරගෙන යන්නකෝ මං හිතන් 2011 10 11 වගේ කාලේ ඒ ඔයාගේ අතේ ඇඟිලිට යන විදිය ඒ පියානෝ ස්ටයිල් එකේ වා එදා ගහපු ඒවා මතක ඇති අපිට සමීප රූපයක් ලබා දෙන්න මං හිතන්නේ අපේ නිෂ්පාදකතුමා ත්‍රිසංකත් පළමු වතාවට දකින්නේ මෙයාගේ මේ වගේ එකක්. ඉතින් බෑග් ඉන්න උනේ අතරම අසංකයෙන් ඉඳලා.
හැමෝටම ඇඟිලි 10ක් තියෙනවා. හැබැයි මේ අපේ හැම ඇඟිල්ලකටම ඇයි ඒ තරම් වටිනාකමක් නැත්තේ? පුරුද්ද පුහුණුවද දිනේෂ් මේ? ඔව් ඇත්තටම ප්‍රැක්ටිස් කියන එක ප්‍රධානයි. ඊට අමතරව මොකක් හරි ඇඟේ තියෙන විශේෂ කුසලතාවයක් බලපානවා. හැමදේම ඉතින් කැපවීම තමයි මම හිතන්නේ. 2011 න් පස්සේ ඒ කැපවීම කරන්න උනේ ප්‍රැක්ටිස් එක පුහුණුව කරන්න උනේ රෝය අයියලා ගෙදර ගැලැක්සි සංගීත කණ්ඩායම සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ප්‍රියන්ත නාවලගේත් එක්ක නාවලගේ ස්ටුඩියෝ එකේ ගොඩක් රෙකෝඩින්ග්ස් වලට ප්ලේ කරන මේන් මේ වාදකයා බවට පත් වෙනවා, ඩ්‍රාමා කරනවා එතන. ඊට පස්සේ තමයි ටෙලි ඩ්‍රාම මියුසික් එකේම කළා වසර 3ක් ගැලැක්සිස් එකේ ඉඳලා සන්ෆ්ලවර් එකට එන්නේ. දැන් ඒ ඒ ආභාෂයේ හරහා සම්මානනීය කෙනෙක් බවට පත් වෙනවා. ඔව් ඇත්තටම රයිගම් සම්මානයක් හම්බුණාම කරපු වෙන channel එකක තිබ්බ ඩ්‍රාමා එකක සින්දුවකට. ඉතින් ඒක නිහතමානීව ආඩම්බර වෙනවා ඒක. ඒක මං හිතන්නේ හැරවුම් ලක්ෂයක් විදියට අපිට සලකන්න පුළුවන් මං හිතන්නේ. නිලාන් වුණත් ඒකට එකඟ වෙයි. හීන තිබුණාට කෝටියක්. අතරම ඕජි. අතේ 1 රුපියලක් නැති කාලේ නිර්මාණාත්මකව තිබිච්ච හැකියාව පෙන්වලා ලෝකෙට. ඒක ඇඟෙන් මහවැයා ඒක අපිට පොදු දෙයක් ඒක. අතරම මේ ටෙලි නාට්‍ය කරන්න යමුනේ ප්‍රියන්ත අයියා හින්දා, ප්‍රියන්ත නාවලගේ අයියා හින්දා. ඉතින් ඒකට ආපු අත්දැකීම් එක ඊට පස්සේ මගේම ගමනක් පොඩියට පටන් ගත්තා. තාම කරගෙන යනවා ඉතින්. අපි මේ ලස්සන දේවල් එක්ක මං හිතන්නේ මහර්ග වගේ බලයින් හැමෝම කැපති. ඉලන්ගේ තවත් ගීතයක් අහන්න. මොකක්ද කියන්නේ? කඩක කියමු. නැහැ නෑ. කියනවාද? හරි. मगे अनेवसरेव හැම කෙනාටම මේ වචන ටික අනිවාර්යෙන් මතක් වෙන්න ඕනේ. කියන්නේ මේ මතක් නොකලාට මතක් වෙනවා කියන ශාලිකගේ සින්දුව. ඒක සෑහෙන දෙනෙක්ගේ මේ ජීවිතේ ජීවිතේ කියන්නේ වැදගත් වෙන මේ කොටසක් තියෙනවා අනිවාර්යෙන්. මේක මේ මතක් වෙනවා කියන්නේ හැමෝගේම ජීවිතවල තියෙනවා. ඒක හරියට මේ විලන් මම පොඩි බාධා කිරීමක් කරනවා. සමහර ගෙවල් වල තියෙනවා ලොකු ගෙවල් වල වහපු කාමර. වහපු කාමර වල දොරවල් විවෘත කරනවා වගේ මතකයකට අරන් යන ගීතයක් මං හිතන්නේ. අනිවාර්යෙන් මේකට මේකේ ගොඩක් දෙනෙක් ආස කරපු ගීතයක් මෑත කාලේ මගේ ගීත වලින් ජනප්‍රියතම වෙච්ච ගීතේ මම හිතන්නේ ඒක අපි මෙලඩි එක මම දිනේෂයාට දාලා පෙන්නුවා. ඒක අපි මේක රිලීස් කරන්නත් කලින් මම වොයිස් කරපු ගමන්ම ඉතින් මගේ ගීත ගොඩකට මෙයා මේ මෙයාට මම දාලා ලෝකෙන් ගමු ගීතයක් දාලා වෙන්න මේක හොඳ ඇදිල්ලකට දාන්න ඉතින් ඊට පස්සේ යන්න යනවා ඒ වගේ ඉතින් තිරනේ අපි හොඳ එන අපි කට්ටිය මේකදලා තමයි තිරනේ කරන සින්දුවක් දාද්දි ඉතින් ඒක කිව්ව හබුකොටම මෙයාත් කිව්ව ශාවයික අනිවාර්යෙන් හිට වෙනවා අපි නිරෝෂන් ඩ්‍රීම් සිටි අපි ආදරේ මතක් කරනවා ඉතින් ඒ සින්දුව දාපු ගම එකපාරින්ම කිව්ව හබු ගම මේක අනිවාර්යෙන් හිට වෙනවා වචන ටික මිමුණුවා එකපාරින්ම අහලා දැන් නිලන්ගේ හැම ගීතයක්ම සංග ට්‍රෙන්ඩින් තමයි අය කිසි කතාවක් නැහැ මේ මියුසික් වීඩියෝ එකත් මුලින්ම සියතේ මේ රුවාතලයට එකතු කරා අපේ තිසංකලා ඇතුළු කණ්ඩායමක මේක නම් අනිවාර්යෙන් හිට වෙනවා කියලා අපකල ගුරුකමක් වැඩදී නැද නේ
ආදරේ මතක් කරන්න ඕනේ මගේ ගාන ශිල්පියෙක් විදිහට පළවෙනි ටීවී ප්‍රෝග්‍රෑම් එක මියුසික් එක්ස්ප්‍රස් කවදාකවත් අමතක වෙන්නේ නැහැ. සීත ටීවී හරහා 2015 වර්ෂයේ මම ආවේ. එතකොට ඇත්තටම කවුරුත් දන්නේ නැහැ අපිව. මිය දෙන්නම් ගීතය රිලීස් වුණේ සීත ටීවී හරහා. ඉතින් මම ඊට පස්සේ මියුසික් එක්ස්ප්‍රස් එකට කීප වතාවක් මාව ආදරේ මතක් කරනවා. අපි අද කොහේ තැන් වලින් ආරාධනා ලැබුණත් මුලින්ම සීත ටීවීකින් තමයි මගේ ජීවිතේ ඒක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැනේ. පළවෙනි ටීවී ප්‍රෝග්‍රෑම් එක මට ආරාධනාවක් ලැබුණේ සීත ටීවීකට. මේ වෙලාවේ හද පිරි ස්තුතිය පුද කරනවා ආදරේ මතක් කරනවා වුරුදු 5කට කලින් මීට. මුල අමතක නැති කෙනෙක් තමයි නිලන් හෙට්ටිආරච්චි කියලා කියන්නේ. ඒ නිසා මට හිතුණා අසංක මුලටම පොඩ්ඩක් එකතු කරගෙන යන්න ඕනේ කියලා. විශේෂයෙන්ම කියනවා නම් මේ සුපිරි තරුවක් විදියට තමයි බිහි වෙන්නේ. එක්තරා ඌ රියැලිටි තරගාවලියකින් සුපිරි තරුවක් විදියට බිහි වෙනවා. ඒත් එක්කම ඔබ සංගීත කණ්ඩායම් ගණනාවකින් ඔබ කියන කතාවක් තමයි මට තරම් වෙන කාටවත් ඇවිල්ලා නැතුව ඇති සංගීත කණ්ඩායම් වලට සහභාගී වෙන්න කියලා. අපි මතක් කරමු මේ මුලින්ම වත්තල සුපර්සන් රාගම සමුදුර ඊටත් එහා ගත්තම තවත් බොහෝ ඒවා තියෙනවා. අපි පොඩ්ඩක් මතක් කරමු 25කට වැඩි ඇත්තරම කියනවනේ ලංකාවේ ජනප්‍රිය ප්‍රවාහයේ ඉන්න සුවිශේෂම කෙනා වෙන්නේ නැති මෙපමණ සංගීත කණ්ඩායම් ප්‍රමාණයක ගීගය. මෙතරම් කෙටි කාලයක් තුළ. නෑ ඇත්තටම කෙටි කාලයක් කියන්නේ පාසල් යන කාලේ තමයි මුලින්ම සංගීත කණ්ඩායම් වල සම්බන්ධ වුණේ. 9 වසරෙන් 10 වසරෙන්ම සංගීත කණ්ඩායම් වල හිටියා. එතකොට පළවෙනි සංගීත කණ්ඩායම් විදිහට මම පිළිගන්නේ ප්‍රසංග වලට සහභාගී වෙච්ච නිසා වත්තල සුපර් සන්ඩේ සංගීත කණ්ඩායම් A-levels කරලා ඉවර වෙච්ච ගමන් සහභාගී වුණේ අපේ ගමේ තිබ්බ සංගීත කණ්ඩායම ලොකු හීනයක් එකකට යන්න තියෙන එක මගේ වයසත් එක්ක බලද්දි. එතකොට ඊට පස්සේ එකලංග සංගීත කණ්ඩායම් මම හිතන්නේ 15ක් 20ක් අවුරුදු 3-4ක් ඇතුළත ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ ගම්මවට අතර වාරිනේ සිනේ ඒ වගේ දීපු හරියට කරානේ. ඇත්තටම මම මේ A-level කරලා ඉවර වෙච්ච ගමන් රැකියාවකුත් එක්ක තමයි මියුසික් කරේ හැමදාමත්. ගිය අවුරුද්දේ තමයි රැකියාව ජීවිතයට සම්බුදු වුණේ. රැකියාවල් ගොඩක් අහිමි වෙලා තියෙන්නේ මියුසික් නිසාම තමයි. ඉතින් හතර කරානේ හතරක් පහක් පස්සේනේ ඒක තමයි අවසානේ. ඒකත් නැති වුණේ ඉතින් අවුරුදු 5ක් ඒක අමාරුවෙන් හිටියේ ආදරේ මතක් කරන අවසාන මං හිටපු අවසානයේ මං හිටපු මේ ආයතනය මට ලොකු සපෝට් එකක් දුන්නා. මේ සායතන ඉතින් ආදරේ මතක් කරනවා. ඉන්න බැරිම තැන යන්න වුණා. ඒ කියන්නේ එතනින් එහාට මම රැකියාව ඉන්න එක ලොකු අසාධාරණයක් වගේ. මොකද මට රැකියාවට සහභාගී වෙන්න හම්බුනේම නැහැ. ඉඳලා හිටලා තමයි යන්න උනේ. ඒක නිසා ඒ කියන්නේ ඉඳලා හිටලා නිවාඩු ගන්න එකට අමතරව ඔබට කරන්න ඕනේ ඉඳලා හිටලා වැඩට යන්න. වැඩට යන එක. මට අවස්ථාවක් හම්බුණා කම්පැනි එකකින්. ඒ වුණාට ඒක ඕව ගිය ඇත්තටම ඒ කියන්නේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාර්තු වෙනකොට එක දවසක්වත් ෂෝ 150ක් විතර තිබ්බනේ. ඇඩ්වාන්ස් කරලා තිබ්බ 110කනේ. ඇත්තටම තිබ්බ එකට ගිය අවුරුද්දේ ගිය අවුරුද්දේ ෂෝස් වලට ඇඩ්වාන්ස් හම්බුණා. ඒ කියන්නේ 2019 2018 ඒවා. එතකොට අප්‍රේල් 20 කින් පස්සේ ගහන්න බැරි වෙච්ච එකට මේ අවුරුද්දේ කල් ගියා. 50 ගාණක් කරා. මේ අවුරුද්දේ ආයෙ කල් ගියකට 2018 දාපු ඇඩ්වාන්ස් 2021 එකේ ගහන්න වෙනවා. 20 එකේ අනිවාර්ය කරමු. එහෙම වුණොත් උදේ ලොකු දෙයක් ඒ වුණොත් ඒ සංගීත කණ්ඩායම ඊට පස්සේ මෑත කාලේ දැන් සඳදප සංගීත කණ්ඩායම ඉන්නවා. ඒකත් ඉතින් ලොකු ජයග්‍රහණයක් හිණයක්. ඊට කලින් අග්‍ර සංගීත කණ්ඩායම සපුරා ආවිද බාලුදයගේ අග්‍ර සකුරා රේන්ජ් ප්‍රොමිසස් බ්ලූ ෂැඩෝස් ඔය වගේ ඕකේ මෙයා දන්න වඩාත් වඩා ඉතින් ඔය වගේ මේ ගොඩක් ඉන්නවා. ඉතින් ආදරෙන් මතක් කරනවා අපි සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමත් අපේ අජිත් මුතුකුමාර ප්‍රමුඛ සංගීත පාසලක් වගේනේ. අනිවාර්යයෙන් හැම බෑන්ඩ් එකකම ඉන්නවා සකුරා රේන්ජ් කීටු. විශේෂයෙන් මතක් කරන්න ඕන මම රියැලිටි තරගයකට සහභාගී වෙන ප්‍රධානම හේතුව අජිත් මුතුකුමාරන කලාකරුවා සහ කේසු ජීව මහත්මිය සංගීත කණ්ඩායමේ ඉද්දි යන්න බෑ කියද්දි නෑ යන්න මේකට කියලා බලෙන් තමයි මාව මේ තරගයට ඉදිරිපත්. සහ අජිත් මුතුකුමාර කියන්නේත් එහෙම මාධ්‍ය පසුපස හඹා නොයන ජාතිය කෙනෙක්. මේ වර්තමානයේ මම හිතන්නේ සුජීවගේ ඇවටිල්ල හින්දාද කොයිද අදගෙන ඇවිල්ලා තියෙනවා මාධ්‍ය ආයතනවලට එන්නෙම නැති බොහොම නිහතමානී චරිතයක්. දැන් මේ සියලු දේවල් එක්ක දිනේෂ් මොනවද තව අලුතෙන් කරේ? අලුත් ටෙලිනාට්‍ය ළඟදී ෂූට් කරලා ඉවරද මියුසික් කරගෙන යනවා. ඊට අමතරව එඳුනිල් අන්තර්මානායක සින්දුවක් කරා. හා තව ඉස්සරහට තව සින්දු කීපයක්. ඒ කියන්නේ තහනම් ගේ මලකින් මල් සුවඳ ගත්තට ගීතය. මේක මේ වෙන පොඩි ඩාන්ස් ටයිප් එකේ නිකන් 6-8 ටෙම්පෝ ටිකක් වැඩි ගීතයක් මියුසිකල් ෂෝස් වලට මේ සරිලන විදියට හැදුවා. හැබැයි ෂෝ නෑ මේ දවස්වල. ෂෝස් නෑ කොහෙවත්. ඔව් දැන් විශේෂයෙන්ම නිලාන් ගැන කියද්දි මහර්ගා මේ රියැලිටි තරඟයේ කිසියම් ආභරණයක් පමණයි උන්ට. ඔහු ඇතුලේ ඉන්න සංගීත කලාකරුවා එළියට ඇවිල්ලා කලෙලි බැහැලා අපි හැමෝම දන්න
කෙනෙක් බවට පත් වෙලා ඉන්නේ විශේෂයෙන්ම මේ 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 ඒකේ මේ මේ ඔහුට තවත් ශක්තියක් එහෙම නැත්නම් මේ මේ යන මාර්ගය ටිකක් ඉක්මනින් යන්න ලැබෙන වාහනයක් වගේ තමයි මේ මේ රියැලිටිය කියලා කියන්නේ ඔහු ඒ රියැලිටියට සහභාගී වුණත් නොවුණත් මේ ගමන අනිවාර්යෙන් එනවා මේක තමයි ඩයිවේ නෑ ඇත්තටම මගේ මේ දෙන්නම සින්දුව රිලීස් කරේ 2015 මම රියැලිටි තරඟයට සහභාගී වුණා 2016 එතකොටත් මම ගීත නිර්මාණ ඔරිජිනල් එකක් තියෙනවා තිබ්බා ඉතින් බයකුත් තිබ්බා එතකොට මම මේ ප්‍රෝග්‍රෑම් වලට තැවලා තිබ්බා කීලා ටීවී එකේ බෙඩලා කැපේද කියලා ඉතින් එහෙම ලොකු එකක් තිබ්බා නමුත් කොහොම හරි එකෙන් ලොකු අවකාශයක් හම්බුණා ප්‍රසංග වේදිකාවට ඉක්වෙන්නට එන්න අපි අසංග විශේෂ තවත් කාරණාවක් තමයි දැන් රියැලිටි තරඟ වලින් තරු ගණනාවක් බිහි වෙනවානේ ඒ තරු කොයි තරම් බිහි වුණත් ඒක පවත්වා ගන්න එක ලේසි නෑනේ පවත්වා ගැනීම තමයි මම හිතන්නේ එතන තියෙන මේ ලොකුම කාර්යය බවට පත් වෙන ඒක නිසියාකාරව නියම විදියට කරගෙන යන එකම එක්කෙනා තමයි නිලන් හෙටියා නැචි ඒ වගේම තමයි දිනේෂුත් තින්නේ එහෙම සංගීත කණ්ඩායම් අතර තරු තරඟාවලියකින් ඉතින් දිනේෂ් ඒ සියලු දේවල් වලින් ඇවිල්ලා සීන තිබුණාට කෝටියක් අතේ වුණාට සීනව සල්ලි නේ නිලන්ගේ තරන්නම් මේමයි ඇටින්නත් ඇර ඒ කාලෙත් සුන්දරයි ඇත්තටම හොරයිසන් ගහන කාලේ ඉඳලා අයියා මාව දන්නවා ඉතින් ඒ කාලේ දිවිච්ච එක කම්පිටිෂන් එකේ ක්ලාස් පටන් ගන්න කැමති නැද්ද ක්ලාස් පටන් ගන්න කැමති නැද්ද ඒ කියන්නේ කීබෝඩ් ගහන්න ඉගෙන ගන්න පුළුවන් ක්ලාස් තියෙනවා ඩාන්ස් කර කර කීබෝඩ් ගහන්න කොහොමද කියලා ඉස්සර මහිතර රොඩ්නි තිබ්බ ඒ ස්ටයිල් එක ඒක මම දන්නෙත් නෑ ඉබේම වෙන දේ එම ආවා ඒක ගණන්න බෑනේ ඒක ගණන්න තේරෙන්නේ නෑ ඒක අපි හීන තිබුණාට කෝටියක් ඒ සියලු දෙනා වෙනුවෙන් අතේ රුපියල කෝටිය තියෙන්නත් පුළුවන් ඒ සියලු දෙනා වෙනුවෙන් පොඩි කොටසක් කියමුද ඒක ඔබ සම්මාන ගත්ත ගීතේ හා මේක ඇත්තටම ගායනා කරේ මම නෙමෙයි ගායනා මේ ගැලවිලා නැ පොඩි කාලක් යන संगीत जीवित जीवित हरी अपूर्व हेरम लक्ष गणना जीवित संगीत ඒ කියන්නේ අර ඉස්කෝලෙන් අර පළවෙනි අඩිය තිබ්බට පස්සේ ඒක ස්ටෙප් එකෙන් ස්ටෙප් එක ඉහළට ගියා. ඒක මන් දන්නේ මක්කරි මගේ දිවිච්ච වාසනාවකට මම ඊට පස්සේ සග්ම සංගීත කණ්ඩායම ඊට පස්සේ හොරයිසන් සංගීත කණ්ඩායම ඊට පස්සේ ගැලැක්සි සංගීත කණ්ඩායම වෙනවා. එතනදී ප්‍රියන්තනාවලගේ අයව හම් වෙනවා. එතකොට මියුසික් ඩිරෙක්ට් කරන වැඩේට අවශ්‍ය මේ දැනුම එතනින් එකතු වුණා. ඊට පස්සේ මම හිතන විදිහට මම නීල් අයියාගේ සම්ප්‍රදාය බෑන්ඩ් එකට ආවට පස්සේ ඉතින් ලොකු ආසනාවක් ඒ වගේ තැනක ඉන්න ලැබිච්ච එක දැන් අවුරුදු 6ක් වෙනවා. ඉතින් සන්තෝෂයි ඉතින්. සන්තෝෂයි ගොඩක් සන්තෝෂයි. තමයි ඇත්ත කතාව. දැන් අපි ලස්සන ගීත අහන ගමන් මේ කතා කරන්න බොහෝ දේවල් තියෙන ගමන් මේ සියලු දේවල් අද කාලේ පොඩ්ඩක් අඩුයි වගේ. අඩු කමක් තියෙනවා. ටයිම් ඉස් මනි වෙලා දින්නේ. හැබැයි අතේ නැහැ ඒක රුපියල් අතේ ඉඳන් අපිට කාලේ සල්ලි වලට ගන්න බැරි ඉඳන් අපි තව ගීතයකට යමුද? හරි. මොකක්ද කියන්නේ? දේවල්. ඈ දේවල්. අපි වෙනත් ගීතයක් කියමු. ඉස්කෝලේ යන කාලේ එහෙම ආසාවෙන් කියපු සින්දු නැද්ද? ගොඩක් තියෙනවා අපි මොකක්ද කියන්නේ? ඒක කියන්නේ ප්‍රශ්නයක් නැහැ. මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඒක මේ 30 අංක බලා ගනි. මෙයා මේ කාලේ වැඩිපුරම කියන එකක් තමයි. ඔබ මේ කාලේ වැඩිපුරම කියන එකක් කියමුද? හා. හා. අපි හම්බෙනම් වෙලාවට කියන එක. ඔව් නේ. හරි. මගේ පුතා අකුරු කර
සුස්ම බෙදන රූස ගස් යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයන සන්තිරාජුන් හෙමින් හෙමින් නිදි කරලා ස්වර්ගයට යන්න හදනවා සුවට නිදන්නේ සිතුවිලි දකින ලෙසන්ස් වගේ සමහර වෙලාවට දිනේෂ්ගේ වාදනය ඒ වාදන මේ හඬ ඒක තමයි බොහොම සුවිශේෂී වෙන්නේ ඒ නිසා අපේ ප්‍රේක්ෂකාගාරය බොහොම වේගයෙන් වැළඳ ගන්නවා මේ දක්ෂ තරුණිය මේ අයගේ අනාගතය ඉතා පැහැදිලි ඒ නිසා ප්‍රවීණයෝ මේ අයට බොහොම ආදරය කරනවා ප්‍රවීණයෝ ආශිර්වාද කරනවා අපේ ගීත ගයන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඕගොල්ලෝ ගායනා කරොත් අපේ ගීත තව කාලයක් තියෙනවා මොකද අනාගතයේ දවසක දිනේෂ්ලාගේ හිලාන්ලාගේ ගීත අනාගත පරම්පරාව ගායනා කරයි අපි ආසයි පණ්ඩිත අමරදේවීන්ගේ ගීතයක කොටසක් ඔබේ හඬින් අහන්න අර එදා මේ අමිලා අයියාගේ එක්ක සර්පිනා ගහපු මල්ලි දැන් කීබෝඩ් එකෙන් පොඩි පියානෝ තාලම අවනවනේ මොකද කියන්නේ එහෙම ඉල්ලීමක් කරොත් මොනද ජීවිතය තනි මනුස්සක දැන් ඕනම අභියෝගයක් ඕන වෙලාවක බාර ගන්න පුළුවන් දෙන්නත් තමයි අදවස දෙක වෙලා ඉන්නේ ඒ නිසා අපිට කිසි බයක් නැතුව අපිට ඒ දෙන්නට ඕන අභියෝගයක් ලබා දෙන්න පුළුවන් නේද අර ඇගෙන හරිම හරිම හදිස්සියනේ මේක ඉල්ලන්නේ ඔව් එතකොට මේ අමරදේව මාස්ටර්ගේ ගීත ගණනාවකටම කැමති කෙනෙක් තමයි නිලාන් මේ ඒ නිසා කොයි එකද තෝරගන්නේ ඒ කියන්නේ හොඳට කියන්න ඕනේ කොයි එකද රහට තෝරගන්නේ කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් දැන් ප්‍රසංග වේදිකාවෙත් හැමෝම ඉල්ලන ගීත තියෙනවනේ නිතර ගැයෙන ගීත ඒ නිතර ගැයෙන ගීතයක් නෙමෙයි මේ මේ වෙන විදිහේ නිතර ඇහෙන්නේ නැති ගීතයක් තමයි දෙන්නත් එක්ක දෙන්න හදන්නේ දැන් අසංග මෙහි විශේෂ දෙයක් තියෙනවනේ දැන් නිලාන් හෙට්ටිආරච්චි නැත්නම් මේ දිනේෂ් දිසානායක මේ කියන දෙදෙනාගේම ගීත ඔවුන් ගීත ගායනා කරනකොට මේ ඔඩියන්ස් එක ගීත ගායනා කරනකොට ගායකයා පුදුම විදිහට ඒ ගීතේ විඳිනවා ඒක තමයි මම හිතන්නේ විශේෂත්වය ගීත විඳිනවා දැන් දෙන්න එක්කෙනෙක් වෙලා ඉන්නේ දැන් දිනේෂ් හෙට්ටිආරච්චි වෙලා නිලාන් දිසානායක වෙලා ඉන්නේ දෙන්නම එකතු වෙලා වැඩේ කරන්න හදන්නේ රහසේ කියා දුන්
සමාවෙන්න කියලා නැහැ අපි ආස කරාට මේ මේ වෙලාව අතට මේ ආපු එක තමයි කිව්වේ ඒ එතුමාලගේ ඒක තමයි කියන්න බෑ ඒක තමයි නෑ කියන්න බෑ මම මේකට ලෑස්ති වෙලා නැහැ කියන්නේ නැතුව ඒ නිහතමානී අනිවාර්ය අනිවාර්ය ඕන අභියෝගයක් බාර ගන්නවා බැරි බැරි ගාතයට කියනවා කියලා තමයි කියන්නේ සමාවිල්ලෙන් බැරි වුණොත් ඒක 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 මෑත කාලීනව අපේ සංගීත ශාස්ත්‍රයේ හැරූම් ලක්ෂයක් බවට පත් වෙනවා ඒ අපේ ප්‍රවීණයන්න් ගායනා කරපු ගීතය එතුමන් බොහොම වියපත් වී ඉන්නකොට අපේ අරුණ ගුණවර්ධනයන් තමයි මේ ගීතය නිර්මාණය කරන්නේ ඔහු වෙනමම ශෛලියක් නිර්මාණය කරනවා අමරදේවයන් ඒ ගීතේ ගායනා බොහොම තාරුණ්‍ය ඇද බැඳ ගන්න විදිහට මියැදෙන්නට බලා හිඳපු ආදරයද මේ කියන වචන වගේම එතුමන් අපෙන් සමුගත්ත සදාකාලිකව අපේ ජීවත් වෙනවා හදවත් තුල ඒ ආදරණීය ගාන්ධාරවේ ඒ ගීතවල heaven ඒ ගීතවල ඇසුර නෙවෙයිද මේ තරම් දුර ගෙන්නේ අනිවාර්යෙන්ම මේ අපි මම ගාන ශිල්පියෙක් විදිහට නවක පරපුරට ගැලපෙන ගීත ගානා කරාට අපි ඕනතනක හම්බෙන වෙලාවක පාටි එක ඕනතනක අපි අහන්නේ පෙරණ ගීත. ඉතින් ඒ කලාකරුවන්ට අපි හැමදාමත් ගරු කරනවා මොකද මගේ නම් පෞද්ගලික ජීවිතය කියන්නේ අපේ අම්මලා තාත්තලාටවත් මගේ නෑදෑ කෙනෙක්වත් කවුරුත් ගායන ශිල්පීන් නැහැ අපේ පරම්පරා ගානකවත්. මේ ෂෝ බලන්න හැම ගෙදර කට්ටිය එක්කගෙන ගියා. ඔව් අනිවාර්යෙන්. සංගීත ගියා. කාලෙට අප්පුඩියක් ගහන්න වරුණා කට්ටිය ගියානේ. සෑහෙන දේවල් දන්නවා. නෑ ඇත්තටම ඉතින් අපි ප්‍රවීණ කලාකරුවන්ගේ ගීත තමයි ගායනා කරේ අපි අද අපේම ගීත නිර්මාණය කරගන්න කලින් එයාලගේ ගීත නිසා තමයි අපිට ගායන ශිල්පී වෙන්න හැකියාවගෙන ගියා නේද? ඒගොල්ලොත් එහෙමයි. ඒගොල්ලෝ ඊට කලින් පරම්පරාවේ ගීත ගායනා කර ශිල්පීන් මේ එහෙම තමයි මේක නිර්මාණය වෙන්නේ මේක රවුම. අපේ ගීතත් මම නම් ගොඩක් කැමති ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. ඉතින් ලොකු මම නම් ගොඩක් ආසයි මගේ ගීතයක් ගායනා කරන්න. හැබැයි සමහර අය ඉන්නව අකමැති අය. කියන්නේ ඇත්තටම මේ මට ඒ ප්‍රශ්නේ ඇවිල්ලා නැහැ. මොකද මම ආදරෙන් ඉල්ලනවා ප්‍රවීණ කලාකරුවන්ගේ. මොකද අපි දන්න අපේ සමහර යාළු මිත්‍රයන්ට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. නඩු දාලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට මම දන්නේ ඇයි යන්නේ කියලා. ඒකෙන් Taman නිර්මාණය කරගත්ත මහන්සිය වෙන්නේ නැති. නමුත් අපි හැමෝම ඇවිල්ලා තියෙන්නේ අනුන්ගේව කියලා තමයි තමන්ගේ නිර්මාණය කරලා තියෙන නිසා ආදරෙන් ඉල්ලනවා. මොකද ගොඩක් තමන්ගේ ගීත නිර්මාණය කරගන්න ලොකු මුදලක් යනවා. එතකොට ලොකු වෙහෙසක් දරන්න වෙනවා. එතකම් ඒක හිට් වෙයිද කියලා කොහොමද? ඔව්. ගීත දවසකට ගීත කීයක් නිර්මාණය වෙලා එළියට එනවද? ඒවෙන් කීයද හිට් වෙන්නේ කියන්නේ ඇත්තටම. ඒ නිසා ආදරෙන් ඉල්ලනවා ප්‍රවීණ කලාකරුව පුළුවන් නම් ඒ අයට අවස්ථාවක් දෙන්න. මට ඒ ප්‍රශ්නේ ඇත්තටම වෙILLA නැහැ. නමුත් අපි දන්න ගොඩක් අයට ඒ ප්‍රශ්නේ වෙලා දෙන නඩු දාලා ඒ වගේ එකෙන් එහෙම කරන්න නැත්තම් ඉතින් හොඳයි. ගොඩක් ලස්සන වේ. තවත් ගොඩක් සුන්දර වේ මේ අනාගතේ. තව තව අය බිහි වෙන්නේ දිනේෂයි. මේ සංගීත මල්ලුවේනේ එක එක වර්ගයේ මල්, එක එක පාට මල්, එක එක සුවඳ මල් පිපේවි. අනිවාර්යෙන්ම. දිනේෂ්. මම හරි පෙරේත කමින් බලන්නේ ඉන්නේ ඔබේ වාදනය දිහා. ඒක ඇත්තටම මේ වෙන වචනයක් නැහැ කියන්න. අවුරුදු ගානක් ඉඳලා අයියා දැන් මේ ඒ වගේ දැන් ඉස්සෙල්ලා ඔබ වාදනය කරන හින්දි ගීතයක් නේ. ඔකේ වෙනම තියෙනවා අර ඉංග්‍රීසි ආභාෂයේ ගීත තියෙනවා අර එක්සෑම් වලට ප්ලේ කරන ස්ටයිල් එකේ ගීත. ඔබ අර එක රාත්‍රියක ඒක ප්ලේ කරා. අන්න එහෙම එකක් මම දැන් ඉල්ලන්නේ ඔබේ. ඒ කියන්නේ ස්පීඩ් මොකක් කරේ ගන්නද? ඔව්. ඉතාලම වේගයට ගිහිල්ලා ආයි අඩු වෙලා ඔබේ ඇඟිලි ඒ දුවන විදිහ මේ සොරපුවරු මත ඒක අපිව බොහොම විශ්මයට පත් කරනවා. තව පොඩ්ඩක් ඕනේ අර ස්ලෝ එකට ගිහිල්ලා අර මූඩ්ස් ඔබ කැමති එකක් ගන්න. ඔය විදිහට කාල වේලා විත්මනින් සීක්‍රෙන් යනවනේ
බෙහෙතක් හොය හොය හිටියා නේද මං හිතන්නේ මේ සංගීතයේ බෙහෙත බොහෝ ලෙඩ රෝග වලට උත්තර දෙනවා අනිවාර්යයෙන්ම මේ අපි ලෑස්තලා ඉන්නද මේ කතු කාරණා කතා කරනකොට මේ තියෙන අපි නිලන් ගැන ෂුට කතා කරමු නිලන්ගේ අවුරුදු 9ක මේ ප්‍රේම කතාවක් තමයි විවාහයක් දක්වා දීර්ඝ වෙන්නේ අනිවාර්යයෙන් ඒක ගැන පොඩ්ඩක් කතා කරමු පාසල් යන කාලේ තිබුණ ප්‍රේම සම්බන්ධය මේක පළවෙනි ලව් එක ෆස්ට් ලව් එක හරි හරි මේ ගෙදර යන්න බැරි ප්‍රශ්න ඇති කරන්න එපා පොඩි පොඩි දේවල් තරු තිබ්බර වැඩක් නැහැ එක අහසකට එක හඳයි තියෙන්නේ මොකද කියන්නේ වා ඒක නේද නිලන් නෑ ඇත්තටම ඒ කියන්නේ මගේ මේ ප්‍රේමයේ ඒ ලෙවල් සෙකන්ඩ් ඉයර් එකේ තමයි අපි දෙන්න මේ हम बेला एलेवल करने को फर्स्ट क्लास के हम बेला इट पास अभी सेकंड इयर के तम आलू वेल क्या हमें मित्र आउट दिखे इट पास तम प्रेम संबंध लाइन इधन फर्स्ट लव इटकाली दिन पोटी पोटी एवा හොරෙන් බලා ගියා පාන දෙයට වඩා ඔය වගේ නේ පොඩි පොඩි දේවල් ඉබල තියෙන ඊට පස්සේ හිතට දැනුන එකම එකනේ ඔය ඇතර හිතට දැනෙච්ච එකම එක අනිවාර්යෙන්ම කියන්න කාදරේ නමත් එයාගේ නම ඉතින් දන්න ගොඩක් ඇරුවනි ඇරුවනි ඉතින් අපි අවුරුදු 9ක් විතර 9ක් 9කට පස්සේ තමයි විවාහ වුනේ දැන් ඉතින් අපි ෂේප් එකේ ඉතින් ඉන්නවා ඒ කියන්නේ දැන් දෙන්න හොඳ නැනේ අර ජගත් කිව්ස් එක මාත් එක්ක තරු පිපුරු නිල් අහස මම නම් फिल्म तम बलापुर ඒ දවස්වලත් මම සින්දු කියනවා කියලාවත් එහෙම මුකුත් දන්නේ නැහැ. පස්සේ තමයි මේ ටික ටික ඔය බෑන්ඩ් වල ඉන්නවා. එතකොට එයාත් එක්ක යාළුවා වෙන්න කාලේ ड्रम्स ऑक्टोपैड पास टिकट सिंधु नम्मतर नियम दिन्ने सिंधु मारू आसाई නමේ වසරේ ඉඳන් 11 වසර අවුරුදු දෙකක් මේ තාත්තා හදලා දුන්න සංගීත බඩුවලිනු කුංචි වැඩක් කරා නේද ඩ්‍රම්ස් ගහනත් මම හිතන්නේ දක්ෂයෙක් ඔබ නෑ ඇත්තටම මේ අර මංගල්ලේ පොලේ ඈ එක්කන් යනවනේ අද අපේ ඔක්ටපෑඩ් ගහන එක්ක නෑ අනේ ගොනිලා අද ඩ්‍රම්ස් ගහන එක්ක නෑ නෑ ඇත්තටම මේ අපේ තාත්තා මියුසික් කිසිදක් දන්නේ නෑ නමුත් එයා එක්ස්රේ වලින් හදලා දුන්නේ වසාර මංගල්ලේ පොලවල දෙන පිඟානක් එක්ක එන්නේ ඒ වගේවා මේ ගොඩක් ගොඩක් තිබ්බා අපේ ගෙදර මේ මංගල් එනකම් බලන් ඉන්න එකක් ගන්න ඒ කියන්නේ පොඩි කාලේ නම් මේ 9 වසරේ දාගේ බෑන් පටන් ගත්තට 6 7 වගේ නම් මට මතක විදිහට මේ සයිඩ් ඩ්‍රම් එක කියන්නේ මංගල්ලේ පොළවල් වල දිනව තමයි දැනගෙන මරගෙන ඉන්නේ මේ දේවල් හදාගෙන ඉතින් එතකොට මම ඩ්‍රම්ස් හොඳට ප්ලේ කරා කියන්නේ හේතුව මේ ඒ කියන්නේ අපේ ගමේ තව හිටපු සංගීත කණ්ඩායම් වලයි මම 9 වසරේ 10 වසරේදී ඒගොල්ලන්ගේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා ප්‍රැක්ටිස් එකට එන්නේ නැත්තම් එහේ මාවල එක්කන් ගිහිල්ලා ඇන්ටි මේවා පොඩ එක්කන් ගිහිල්ලා ඩ්‍රම්ස් ගහලා එක්කන් එනකට ඒ වගේ සින්දු බලලා දීපිච් එකක් එහෙම එකක් තිබ්බා. පස්සේ ඊට පස්සේ අර කාලෙන් කාලට යන බිස්සු වගේ අර නදීරයි ඔක්ටෝබර්ඩ් ගහනවා වලන් ඉන්නලා අර ඔක්ටෝබර්ඩ් ගහන්න ආස කරා. අර මේ පාත් වෙලා? ඔව් ඒක තිබ්බා. ඊට පස්සේ එහෙම මේ ගායනා කරා. අතරම මේ ඔක්ටෝබර්ඩ් වාදනය කරන ගමන් ගායනා කරා මේ අපේ කන්න ඒතර සංගීත කණ්ඩායම වෙන ශිල්පීන්ට වඩා හොඳට ගායනා කරා. ඊට පස්සේ දැන් හැමෝම යෝජනා කරේ ඔක්ටෝබර්ඩ් ගගා ඉන්න සින්දු ගිහංගු මේ අනිත් උන්ට හොඳට සින්දු කියනවනේ කියලා වල්ලා එතනින් පස්සේ තමයි මේ අර ෆැන්ටට වෙච්ච එකම ඔබටත් උනා. ෆැන්ටට වෙච්ච संगीत संगीत कन्या शिल्पी प्रमुख संगीत पालित ඒ වගේම අපේ ප්‍රියන්තලා රෝයි අයියලා මේ සංගීත කණ්ඩායම් වල අපේ හොරයිසන් සංගීත කණ්ඩායමේ දැන් ඔන්න ඔබේ මිත්‍රයා පාර්ලිමේන්තු වරම් ලබලා මුතික ප්‍රේමරත්න ඔබත් එක්ක එක සංගීත කණ්ඩායමේ හිටියේ ඉතින් හැමෝම තම තමන්ගේ විශේෂ ශ්‍රවලින් ඉස්සරහට ඇවිල්ලා එක එක පැති වලින්
අපි මේ අද ටිකක් සුවිශේෂ දවසක් අද අතිගරු අගුරාමාත්‍යතුමන්ගේ දිවුරුම් දීමේ උත්සවයට සම්බන්ධ වෙන්නත් තියෙනවා සජීවී විකාශයට ඒ වෙනුවෙන් අපේ කාර්ය මණ්ඩලය සියත ප්‍රවෘත්ති මැදිරිය සූදානම් ඉන්න ඔය සියලු තත්විත්‍ය ඔබට කියන්න ඒ අතරතුරේ අපි මේ ගීතෙන් ඔබව සතුටු කරනවා ඔව් අපි ලස්සන ගීත අහන්න මහරගගේ ගීතයක් අහමුද මගේ ගීත ඔය ඉන්න හම්බෙන්නේ නැහැ මොකද කියන්නේ අපි මේ ලෝකෙන් යමුනේ ලෝකෙන් යමු හරි උදේ පාන්දර පොඩ්ඩක් සින්දු කියන්න පොඩ්ඩක් අමාරුයි ඒ කියන්නේ දවල් හවස වගේ නෙමෙයි නිදිමරලා අපි ඉන්නේ දෙන්නම සමේ ප්‍රථම ප්‍රහරය සින්දු කියන වෙලාව නෙමෙයි ඔව් මේ වෙලාව පොඩ්ඩක් අපි නිදිය ගන්න වෙලාව මේ අපි සාමාන්‍ය කියන්නේ රාත්‍රී දෙවන ප්‍රහරය වගේ වෙලාවටනේ අපි සාමාන්‍ය මේ වෙලාව තමයි අපි නිින්ද යන්න පටන් ගන්න 4න් 5න් බසනේ දිනේස අපි සාමාන්‍ය 12ට එකට වගේ තමයි වැඩිපුර මේ දවස්වලදී එහෙම තමයි දැන් මේ හරි නුහුරු අර එලාම් 3ක් විතර දිලා තමයි නැගිට්ටේ එහෙම තමයි නැගිට්ටේ වැඩිපුරම මේ අපි ඉතින් මේ කාලේ තමයි නිදියන්නේ ඔය TikTok වලම හරි ජනප්‍රිය වුණා. මට අසංග තියෙනවා දැන් අපි මේ ශාස්ත්‍රීය කලා ශාස්ත්‍රය කතා කරනකොට මොකෝ මේ වාසනාවන්තයෙන් ඉන්නවනේ. එකක් සංගීත ශාස්ත්‍රය නම් නිලන් හෙටිආරච්චි කිව්වොත් අතිශයින්ම වාසනාව කියන ගුණය මොකෝම තියෙන කෙනෙක් තමයි. ඒ වගේම දැන් ඒ මියුසික් වීඩියෝ එකේ විෂුවල් එකේ ඉන්නේ උද්‍යාන්ති. මම විශ්වාස කරන උද්‍යාන්ති කියලා කියන්නේ තන්නේ වගේ දසුන්පතිර්ණ කියන මේ වාසනාව කියන්නේ හිතා ගන්න බෑ. ඔවුන් ඉන්න සියලුම මේ නාට්‍යයක් හෝ වේවා නැතිනම් මේ වගේ මියුසික් වීඩියෝ එකක් හෝ වේවා හරිම වාසනාවන්ත විදියට මේක සාර්ථක වෙනවා. කියන්නකෝ වාසනාවන්තින් දෙදෙනෙක්ම එකට හමු වෙලා වැඩක් කරපු දැනනේ. ඔව් මම ඇත්තටම කියන්න ඕනේ මේක විශේෂයෙන්ම මේ ගීත ජනප්‍රිය වෙන්න හේතුව ඇවිල්ලා ගාන ශිල්පියා විතරක් නෙමෙයි ඒක ගොඩක් අය දැන් මේ වැඩසටහනට උනත් මට කතා කරාට මගේ ගීත පිටිපස්සේ ගොඩ දෙනෙක් ඉන්නවා. එතකොට සින්දු ලියන කට්ටිය, මියුසික් කරන කට්ටිය, එතකොට මියුසික් වීඩියෝ කරන කට්ටිය, මියුසික් වීඩියෝ වල ඉන්න කට්ටිය, ප්‍රොමෝෂන් කරන කට්ටිය, අපිට සින්දු වඩන් වල ආරාධනා කරන කට්ටිය, එතකොට වැළඳ ගන්න ජනතාව, FM රේඩියෝ, ටීවී මාධ්‍ය හැම එකක්ම, එතකොට සමාජ මාධ්‍ය, ඔය හැම කෙනාම නිසා තමයි ගීතය ජනප්‍රිය. පත්‍රේ ආටිකල්යක් ගියාම ඒක වෙන එකක්. අනිවාර්යයෙන් ඉතින් ඇත්තටම ඒ අය ආදරෙන් මතක් කරන්න ඕනේ ගායන ශිල්පියාට තමයි හැමදැනටම ආරාධනා ලැබෙන්නේ සහ වැඩිපුරම මේකෙන් ප්‍රතිලාභය ලැබෙන්නේ ගායන ශිල්පියාට.
ඉතින් ආදරෙන් මතක් කරන්න ඕනේ අරාය නිර්මාණය කළ දුන්න නැත්නම් දිනේෂ් ආගිල වගේ මුර වෙලා දී වෙලා මෙලඩි හදලා දුන්න නැත්නම් සම්මාන ගායකයාට හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි විශේෂයෙන් කියන්න ඕනේ. මේ මියුසික් වීඩියෝ එකේ ඉන්න එතකොට ලයිට් අල්ලගෙන උස්සගෙන කැමරා අරන් දුවන කට්ටිය ගෙන් මේ මහන්සියේ ප්‍රතිඵලය තමයි අනිත් එක ෆෑන් බේස් එක වුණත් ගායන ශිල්පියාගේ ෆෑන් බේස් එක විතරක් නෙමෙයි. කියන්නේ මගේ ගීත ට්‍රෙන්ඩින් වෙනවා කියලා කිව්වට මගේ ගීත මම නිසා නෙමෙයි මිලියන ගණන් බලලා තියෙන්නේ. ඒක මියුසික් වීඩියෝ එකේ ඉන්න අය එතකොට මේකේ මියුසික් කරපු අයගේ ෆෑන් බේස් එක ලියන එක්කෙනාගේ ෆෑන් බේස් එක ඒ හැම කෙනාගේම දේවල් බලාපොරොත්තු. එතකොට ඒ තියෙන කම්පැනිස් ඒගොල්ලන්ගේ තියෙන YouTube channel එකේ ඉන්න subscribers ලා ප්‍රමාණය සහ ඔය වගේ දේවල් සෑහෙන දේවල් ප්‍රොමෝෂන් කරන page ටික ඉතින් ඕක ගොඩක් අය මේ හිතනවා. ඒ කියන්නේ ගායන ශිල්පියා කියන්නේ මම නම් කියන්නේ මගේ ගීත ට්‍රෙන්ඩින් ආව උනත් නැති උනත් මම නිසා නෙමෙයි මේ දේවල් ලැබෙලා තින්නේ. මම එක්තරා පුද්ගලෙක් විතරයි. ඒ කියන්නේ එක අනුගාමිකෙක්. ඉතින් ඒක නිසා අනිත් අයටත් සමහර දේවල් ලැබෙන්න තියෙන ඒ වරප්‍රසාද සහ ඒ කීර්තිනාමය ලැබෙන්න ඕනේ අනිවාර්යෙන්. මට ලෝකෙන් යමු ලියලා දුන්න නැත්නම් සහ මියුසික් කරලා දුන්න නැත්නම් මම මේක කිව්ව පළියට හිට් වෙන්නෙත් නැහැ. මට මේ එකක් නිර්මාණය කරගන්න ඐ ප හිෙ හිට හිර හකහ මෙර හිට හිර 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 ලොකු සපෝට් එකක් දෙන්න නිසා තමයි ආදරණීය ප්‍රේක්ෂක අපි වැළඳගන්න. දැන් ඔබ මෙහෙම කියනවත් එක්කම අපිට මතක් වෙනවා අපස්සට ගියාම 80 දශකයේ 70 දශකයේ මේ හරිම අඩු ඉඩකඩක් තිබුණේ ශිල්පියෙකුට ගීතයක් නිර්මාණය කළ එළියට දා. ගුවන් විදුලිය තමයි තිබිච්ච එකම මාධ්‍ය. ඊට පස්සේ 80 දශකයේ මුල් භාගයේ තමයි රූපවාහිනිය ආරම්භ වෙන්නේ. එතකොට මේ අයට ප්‍රතිචාරයක් දෙන්න තියෙනවා නම් ඒ ප්‍රතිචාර දෙන්න මාස ගානක් සති ගානක් යනවා. ඉතින් මේ සියලු දේවල් එක්ක අපි ඉතා ඉක්මනින් සූදානම් වෙනවා සමුගන්න. මොකද අතිගරු අග්‍රාමාත්‍යතුමන්ගේ දියුරුම් දීමේ කටයුත්ත සිද්ධ වෙන සානෙට අපි ඔබ දෙපළට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපේ ආදරණීය ගායන ශිල්පියා නිලන් හෙට්ටිආරච්චි ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබටත් එසේම ඔබ දෙපළට මෙසේම වේවා. අපේ දිනේෂ් දිසානායක ඔබට ආදරණීය සහෝදරට සුබ වේවා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සූදානම් වෙනවා ඓතිහාසික වරක් වැන්දුත් කරපු පවු නැත කැලණිය. කැලණිය ඓතිහාසික පුදබිමට යන්නට සූදානම් වෙනවා. ඉතිහාසයේ තවත් සුවිශේෂ මොහොතක් සටහන් කරන මේ මොහොතේදී සම්බන්ධතාවය අපේ සියත ප්‍රවෘත්ති අංශයේ සුවිට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.